අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවයන් නිසා ඔබ HIV ආසාදිත එක්විය හැකියි. මානව ප්‍රතිශක්ති උනතා වෛරස් එසේ නොමැතිනම් HIV වෛරසය මගින් සිරුරේ ප්‍රතිශක්ති දුර්වල කිරීම නිසා විවිධ රෝග කාරකයන්ට පහසු එඟදුර වෙනවා. ප්‍රතිකාර ලබාගත නැත්නම් HIV ආසාදිතෙකු AIDS නමින් හඳුන්වන සංකූලතා රෝගී අවස්ථාවට පත් වෙනවා. එම තත්ත්වය නිසා පුද්ගලිකේ ජීවිතයට පවා හානි වෙන්න පුළුවන්. HIV වෛරසයේ ශාරීරිකව සැනින් AIDS රෝගියෙක් බවට පත් වෙන්නේ නැහැ. සමහර විට සඳහා වසර 8ක සිට 10ක් වෙන කාලයක් ගත වෙන්න පුළුවන්. එසේ AIDS සැම්බර් පළමු වෙනිදා ලෝක AIDS දිනය සමරනවා. මෙම වසරේ තේමාව ප්‍රජාව සවි බලගන්නමු AIDS වලකුම යන්නයි. එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන රජය සිවිල් සහ සමාජ ක්‍රියාකාරී කණ්ඩායම් මේ දිනය වෙනුවෙන් ක්‍රියාකාරී දායකත්වය දැක්වීමට සූදානමින් ඉන්නවා. ප්‍රජාව සවි බලගැන්වීමේ දායකත්වයේ විවිධ පැතිකඩ ඔස්සේ සිදු වෙනවා. ඒ අනුව අපේ සමාජයේ HIV ආසාදිත අපකීර්තිමත් චරිත ලෙසින් හඳුන්වා කොන් කිරීමට සහ වෙනස්කොට සැලකීමට ලක් වෙනවා. ඇත්තෙන්ම ඔවුන් ප්‍රතික්ෂේප විය යුතු පුද්ගලයන් නොවන බැව් අවබෝධ කරගන්න ඕනේ. ඒ නිසා ඔවුන්ට ගෞරවණීයව ජීවත් වීමට බලාපොරොත්තු සහ ශක්තිය ගොඩනැගීම සමග ගුණාත්මක ජීවිතයක් පවත්වාගෙන යාමට සහයෝගය ලබා දීමටත් සමස්ත ප්‍රජාවම සවි බලගැන්වීම අවශ්‍යයි. මීට දශක කිහිපයකට පෙර ආතෝ AIDS මාරාන්තිකය යන අදහස ප්‍රජාව අතර තදින්ම බලගැන්වී තිබුණා. නමුත් HIV සඳහා ප්‍රතිකාර ලබා ගැනීමෙන් HIV සමග ජීවත් වන පුද්ගලයන්ට සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකි වෙනවා. HIV ආසාදනය තවදුරටත් මාරාන්තික රෝගයක් නොවේ. ඒ නිසා HIV ආසාදිතයන් හඳුනා ගැනීම, ප්‍රතිකාර කිරීම සහ නිරාවරණය වෙනුවෙන් ප්‍රජාව දැනුවත් කිරීමේ මෙහෙවරට ප්‍රමුඛ ස්ථානයක් ලබා දෙන්න ඕනේ. HIV වෛරසය ශාරීරිකව වන්නේ කෙසේද? අනාරක්ෂිත ලිංගික හැසිරීම ලංකාවේ HIV ආසාදිතයන්ගේ 90%කට වඩා ආසාදිතයන් බවට පත් ඇති බව වාර්තා වෙනවා. මෙහිදී පිරිමින් අතර HIV ආසාදිතයන්ගේ වාර්තා වීම ඉහළයි. ඒ වැඩි වශයෙන්ම පිරිමි අතර සිදුවන සමලිංගික සම්බන්ධතාවයන් නිසායි. ආසාදිත රුධිරය මගින් විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයන් අතර එකම එන්නත් කටුහුමාරු වෙනවා. එහිදී ආසාදිතෙක්ගේ රුධිර තරල මගින් වෛරස ශාරීරිකගත වීමේ අවධානයක් තියෙනවා. ආසාදිත ගැබිණි මවකගෙන් දරුවාට මවක් HIV ආසාදිතුනොත් ඇගේ දරුවාට මේ වෛරසය සම්ප්‍රේෂණය වීමට හැකියාවක් තියෙනවා. නමුත් දැන් ගර්භණී මවවරුන් වෙනුවෙන් සිදු කරන රුධිර පරීක්ෂණ මගින් ඔවුන් HIV ආසාදිතයද යන්න කලින් හඳුනාගෙන ප්‍රතිවෛරස ඖෂධ ලබා දීම මගින් දරුවා HIV ආසාදිතත්වයෙන් ආරක්ෂා කරගන්න පුළුවන්. අපේ රටේ තරුණ ප්‍රජාව අතරත් HIV ආසාදිතයන් වාර්තා වීමේ අවසනවන්ත තත්ත්වයක් ගොඩනැගෙමින් පවතිනවා. රටේ සක්‍රීය ශ්‍රම දායකත්වය ආසාදිතයන් බවට පත්වීම සුබ නිමිත්තක් නොවේ. 2018 වසරේ සිට ලංකාවේ වයස අවුරුදු 15 24 තරුණ ප්‍රජාව අතර HIV වෛරසය ආසාදිතයන්ගේ වැඩිවීමක් දක්ින ලැබෙනවා. 2021 වසරේ ආසාදිතයන් 66ක් අඳුනාගත් අතර 2020 වසරේදී මෙම සංඛ්‍යාව 73 දක්වා ඉහළ ගොස් තියෙනවා. ඒ නිසා තරුණ ප්‍රජාව දැනුවත් කිරීම එමගින් චර්යාත්මක වෙනසක් ඇති කිරීමකින් අනාරක්ෂිත ලිංගිකත්වය ප්‍රවර්ධනය කිරීම ඉතා වැදගත්. අපේ රට තුලත් යම් අදහස් ආකල්ප නිසා යවවන පිරිස් සමග ලිංගිකත්වය පිළිබඳ ගැන විරුද්ධ කතා කිරීමට මැලිකමක් දක්වනවා. අනාරක්ෂිත ලිංගික හැසිරීම ගැන ඇති නොදුනත්කම නිසා තරුණ ප්‍රජාව වැරදි ලිංගික හැසිරීමකින් HIV ආසාදිතයන් බවට පත්වීමේ අවධානයක් තියෙනවා. ලිංගික හා ප්‍රජන සෞඛ්‍ය සහ ආරක්ෂිත ලිංගික සම්බන්ධතා පිළිබඳ තරුණ පරම්පරාව දැනුවත් කිරීම වැදගත්. මෙහිදී දෙමව්පියන් පාසල් පද්ධතිය උසස් අධ්‍යාපන ආයතන තරුණ වෙනුවෙන් සක්‍රීය දායකත්වයක් ලබා දෙන රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධානවලට ඉතා වැදගත් කාර්යභාරයක් තියෙනවා. ලිංගික කටයුතු පවත්වාගෙන යෑමේදී ආරක්ෂාව ගැන ඇති නොදුනත්කම නිසාම බොහෝ විට HIV ආසාදිතයන් බවට පත්වීම ගැන සුළින් සැලකිය යුතු නැහැ. මේ වෙනුවෙන් සමාජයේ දැනුවත් කිරීම ඉතා වැදගත් අතර මෙම කාර්යභාරය වෙනුවෙන් ලිංගාශ්‍රිත රෝග සහ AIDS මර්ධන වැඩසටහනද රාජ්‍ය නොවන සංවිධාන සමඟ සමාජ තුළ අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවෙන් පැවැත්වීමේ අධි අවධානම් කණ්ඩායම් සහ අවධානම් කලාප හඳුනා ගැනීම වැදගත් වෙනවා. HIV ආසාදිතයෙක් වෙනුවෙන් සමාජයේ ප්‍රතික්ෂේපිත පුද්ගලයෙක් නම් සෞඛ්‍ය සේවා හා සමාජයේ සියලු ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා අනෙකුත් අය හා සමාන අයිතිවාසිකම් ඇති පිරිසක් යන සමාජ ආකල්ප ගොඩනැගීමත් ඉතාම වැදගත්. තමන් HIV ආසාදිතෙක් නොවන බවට සහතික වීමට රුධිර සාම්පල පරීක්ෂාවක් මගින් දැන ගැනීමට පුළුවන්. 2023 ලෝක AIDS දිනය වෙනුවෙන් වූ ප්‍රචාරණ වැඩසටහන. මේ වෙනුවෙන් වැඩසටහන් මුළු දිවයින පුරාම ක්‍රියාත්මක වෙනවා. යම් පුද්ගලෙක්ට තම ආසාදිතයෙක් දැන ගැනීම සඳහා පරීක්ෂණ සිදු කර ගැනීමට මෙන්ම ප්‍රතිකාර වෙනුවෙන් යොබ්වීමේ පහසුකම් ලබා දීම සඳහා දිවයින පුරා පිහිටි ලිංගාශ්‍රිත රෝග සායන 42ක් ක්‍රියාත්මක වෙනවා. මේ ප්‍රතිකාර ඇතුළු සියලු සේවා නොමිල සිදු කරන අතර ඔබගේ රහස්‍ය බව උපරිමයෙන් ආරක්ෂා කරනවා. ඒ වගේම ඕනම කෙනෙකුට HIV පරීක්ෂාවක් තමා විසින්ම තනුව සිදු කරගත හැකි ස්වයං පරීක්ෂණ ඇති අතර එවැනිම පරීක්ෂණ කට්ටල මාර්ගගත ක්‍රමෝස්සේ ලබාගත හැකි.